මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව වැඩි වූ බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙනවා. බස් ගාස්තු වැඩි වී තිබෙන්නේ 19.5%. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ප්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවා ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව සිදු වුණු බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව රුපියල් 27ක් පැවති අවම බස් ගාස්තු රුපියල් 32 දක්වා ඉහළ යන අතර රුපියල් 2022ක් වූ උපරිම බස් ගාස්තුව රුපියල් 2417ක් දක්වා ඉහළ ගියා. අන්තර්පලත් බස් ගාස්තු සංශෝධනයට අනුව කොළඹ සිට මහනුවරට අය කරන නව බස් ගාස්තු වන්නේ රුපියල් 457ක්. කොළඹ සිට මාතරට රුපියල් 583ක් අය කරන අතර කොළඹ සිට ගාලට අය කරන ගාස්තු වන්නේ රුපියල් 437ක්. අධිවේගී මාර්ග බස්රථ ගාස්තුවද ඉහළ දමා ඇති අතර එය අනුව මාකුඹර සිට ගාල්ල දක්වා බස් ගාස්තු රුපියල් 870ක් ලෙසද මාකුඹර සිට මාතර දක්වා රුපියල් 1090ක් ලෙසද ගාස්තුව ඉහළ දමා තිබෙනවා. කොළඹ සිට විරගිටි දක්වා ගාස්තුව රුපියල් 1550ක් වන අතර කොළඹ සිට මොනරාගල දක්වා අධිවේගී මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 2420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අවුරුද්දේ 3-4 පාරක් බස් ගාස්තු වැඩි වුණා. බස් ගාස්තු අපට දරා ගන්න පුළුවන් මට්ටමට දැන් නැහැ ඒක. කියන්නේ රස්සාවට යන ගමනක් නැති වෙන තත්ත්වෙට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. දවසට 420ක් යනවා බයිසිකල් මහජනතාව වැඩියෙන්ම භාවිතා කරන මේ පොදු වාහනසේ බස් ගාස්තුව වැඩි වෙනවා කියන්නේ මිනිසුන්ට යන්න වෙන්නේ කරත්තේ. සෙමිලක්ෂිරි කියලා බස් තියෙනවා. ඒ සෙමිලක්ෂිරි බස් වල නැග්ගම ගන්න ගානවත් දන්නේ නැහැ. ඒ සෙමිලක්ෂිරි බස් එක පොල්පටවල යන්නේ. සෙමිලක්ෂිරි වෙන්නේ කොහොමද පොල්පටවල යන බස් වල? බස් එකේ යන්න තමයි ගොඩක් වෙලාව try කරන්නේ. ඒකත් දැන් ඉස්සර තියුණු මිලට වඩා 3 ගුණයක් 4 ගුණයක් විතර දැන් වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම මිනිස්සු මේ වෙලාවේ හරිම අසරණ වෙලා තියෙන්නේ. වැඩි වූ බස් ගාස්තුව තවමත් බස් රථවල ප්‍රදර්ශනයේ නොකිරීම හේතුවෙන් මගින් පීඩාවට පත්වනවා. බස් ගාස්තු වැඩි වුණාට මිල දර්ශනයේ පෙන්වන කොලයක් තියෙනවා. ඒ කොලේ බස් රථයට ලබා දෙන්න අවශ්‍ය. තාම ලබා දෙන්න කටයුතු කරලා නැහැ. ඇතැම් බස් රථවලට ලැබිලා තුණා. නමුත් බහුතර බස් රථ ප්‍රමාණයකට ලැබිලා තිබුණේ නැහැ. මගී ජනතා මට දුරකථනයෙන් දැනුම් දුන්නා වැඩියෙන් මුදල් අය කරලා තියෙනවා කියලා. එවැනි දෙයක් තියෙනවා නම් කරුණාකරලා ඒ බස් රථයේ අංක සහිත පොලිසියට පැමිණිල්ලක් දාන්න ඒ මගීන්ට අවකාශය තියෙනවා. සේවක මහතුන්ගෙනුත් කරුණාකරලා මේ වෙලාවේ ජනතාව පීඩාවට පත් කරන්න සූදානම් වෙන්න එපා.